සුබෝදසනක් මං වීඩියෝ එකක් දාලම පටන් ගන්නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඊයේ කරපු කතාව මම එකක් කියන්න කැමතියි සජිත් ප්‍රේමදාසට දිනන්න බෑ සජිත් ප්‍රේමදාස දෙන ඡන්දේ ඇත්ත වශයෙන්ම අනුර කුමා ශක්තිමත් කරන එකක් විතරයි ඒ අය කරන්නේ අනුර කුමාට අත දෙනවා අර මලමේ කුමාරී වහගේ එහි කියන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා දිනනවා තමා තමයි දිනන්නේ කියලා කියාගෙන ඇවිල්ලා දැන් එයා දිනන්නේ නැහැ කියන එක පිළි අරගෙන තියෙන අංක එක. දෙවෙනි එක තමන් දිනන්න බැරි නම් සජිත් ප්‍රේමදාසව පරද්දන එක තමයි එතුමාගේ මූලික පරමාර්ථය. ඒක නිසා මේ ව්‍යංගාර්ථයෙන් මොකද්ද කියන්නේ UNP කාර්යයන්ට සජිත් ප්‍රේමදාසට ඡන්ද දෙන්න එපා. මම පරදිනවා අනුර තමයි දිනන්නේ. ඒ හින්දා අනුරට දෙන්න කියලා. මේ මන්දිර ඇතුලේ හොරාට හොරාට දාපු රනිල් අනුර ගනුදෙනුවෙන් තමයි මේ එළියට එන්නේ. ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඕන රනිල් වික්‍රමසිංහ යමක් එඩිට් කරලා දානකොට අනුර කුමාර අරගෙන දුවනවා. හරිද? රනිල් වික්‍රමසිංහ මොන හරි කියනකොට අනුර කුමාර ඒක රිපීට් කර කර දුවනවා. ඉතින් ඒ නිසා අපි ඊටාම පැහැදිලිව කියන්න කැමති මම සමගි ජන බලවේගයේ හදන්න මූලික වෙච්ච පුද්ගලයෙක්. ඒ වගේම මේ රටේ වංචාවට දූෂණයට සොරා කෑමට විරුද්ධ පුද්ගලයෙක්. ඒ වගේම අපේ ආණ්ඩුව 2015 ඉඳද්දි රාජපක්ෂලා එක්ක දාපු ඩීල් වලට විරුද්ධව කතා කරලා මේ සමග ජන බලවේගය කියන පක්ෂය නිර්මාණය කරන්න එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වෙන්න මූලිකව පුද්ගලෙක්. ඒ වගේම මේ දවස්වල මේ පණිවිඩය වෙනවා අන්න අනුර දිනනවා අපි එකතුමු වගේ කතා කියගෙන. මම ඒකට විරුද්ධ පුද්ගලයෙක්. ඒ නිසා මේ ගනුදෙනු හෙලි කරව පුද්ගලයෙක්. මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න නිසා දැන් මේ රනිල් අනුර එකතු වෙලා අපට මඩ ගහන්න සූදානම් වෙනවා. මම පැහැදිලිව එකක් කියන්න කැමතියි. මගේ අත් දෙකම පිරිසිදුයි, ඇඟිලි 10ම පිරිසිදුයි, නියපොතුත් පිරිසිදුයි. අපේ අතේ කුණු ගෑවිලත් නැහැ, ලේ ගෑවිලත් නැහැ. ඒ නිසා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය පිළිබඳව වියරු වැටිලා මේගොල්ලෝ කෑ ගහන. එතකොට මම අහනවා මේ අනුර කුමාරගෙන් අනුර කාර් පර්මිට් ගත්තද නැද්ද? 2016 විජිත කාර් පර්මිට් ගත්තද නැද්ද? එතකොට ගලප්පත්ති කාර් පර්මිට් ගත්තද නැද්ද? බිමල් කාර් පර්මිට් ගත්තද නැද්ද? නලින්ද කාර් පර්මිට් ගත්තද නැද්ද? අනුර ඔයා පිරිසිදුයි නම් නිල නිවාස ගත්තේ නැත්නම් මාදිවැල ඕගොල්ලෝගේ മന്ത്രിවරු ඒක කියන්න. ඕගොල්ලෝ කාර් පර්මිට් ගත්තේ නැත්නම් කියන්න බය නැතුව මෙන්න මම අභියෝග කරනවා. මේ බලන්න වටකලගේ වොයිස් කට් එකක් මම දාලා පෙන්නන්න. හරිද? සුනිල් වටකල පිළිගන්නව 2016 දී පර්මිට් දුන්න ගත්තලු. 2016 පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225ට රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ පර්මිට් ලබා දෙද්දී මේගොල්ලෝ ගත්තද නැද්ද? මං අහන්නේ ඉතින් ඒක කියන්න ඕන. ඒ නිසා අපි බාර් පර්මිට් අරගෙනත් නැහැ, ඉඩම් අරගෙනත් නැහැ. හරිද? ආණ්ඩුවෙන් දෙන වාහන අරගෙනත් නැහැ. හරිද? රනිල් වික්‍රමසිංහගෙන් වෙන කිසිදු වරප්‍රසාදයක් අරගෙනත් නැහැ. හැබැයි රනිල්ගේ ආණ්ඩුවෙන් දුන්නු පර්මිට් JVP එක ගත්තද නැද්ද කියන එක අපි මේගොල්ලන්ට අභියෝග කරනවා කියන්න කියලා. ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමති මේ 2.50 කැම්පේන් කරලා එඩිට් කරපු වීඩියෝ දාලා කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ ව්‍යාපාරය කඩාකප්පල් කරන්න හෝ වට්ටන්න හෝ බෑ. ඒ නිසා අපිට මොනවා කරුවත් මුජිබර් රහමාන්ට මේ වට්ටන්න හැදුවත් මේ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය රනිල් අනුරට වළක්වන්න බෑ කියන එක අපි පැහැදිලිව කියන්න කැමති. ඒ වගේම අපි අපිට එක දෙයක් වෙනවා. එක්සත් ජාතික පක්ෂය විනාශ කරපු පුද්ගලයා එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකයෙක් දාගන්න බැරුව එක්සත් ජාතික පක්ෂයේ පැත්තකින් තියලා ඉවරලා ස්වාධීන අපේක්ෂකයෙක් කියලා කියාගෙන ඇවිල්ලා අද පරාජය පිළි අරගෙන ඒකේ වීරු වැටිලා සජිත් ප්‍රේමදාස මැතිතුමාව පරාජයට පත් කරන්න අනුරත් එක ගහන මේ මැච් එක ගැන නම් තුච්චයි හිරිකිතයි නින්දිතයි කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඒ නිසා ඒ වගේම අපි තාම පැහැදිලිව කියන්න ඕන එක්ක දැන් එතුමාට තියෙන්නේ ඉල්ලාස් වෙන්න. හරිද? එහෙම නැත්නම් තියෙන්නේ මේ අනුරත් එක ජොයින් වෙලා අනේ අනුර මට අගමැතිකම දෙන්න කියලා. මොකද හේතුව සජිත් ප්‍රේමදාස මොනම හේතුවක් නිසාවත් රනිල් වික්‍රමසිංහට අගමැතිකම දෙන්නේ නැත. ප්‍රශ්න තියෙනවද අහන්න? නැ සාමාන්‍යයෙන් ලෝකයේ දියුණු රටවල් වලත් යුද්ධෙන් පස්සේ හමුදා සමාජිකයන්ව
නොයකුත් විශ්වවිද්‍යාලවල් වලට නොයකුත් අධ්‍යාපනික ආයතනවලට සම්බන්ධ කරලා ඔවුන්ව ඒ අදාළ ශේත්‍රවලට උදාහරණයක්. ඉතින් ඒ නිසා ඒක තමයි අපේ අර්ථය. මොකද විශේෂයෙන්ම විශ්‍රාමික හමුදාපතිතුමන්ලාගේ උපදෙස් අනුව ඔවුන්ගේ විශේෂඥ දැනුම අනුව තමයි ඒක කටයුතු දාලා තියෙන්නේ. නෑ, කාර්යක්ෂමතාවය සහ ගුණාත්මක සේවාවන් ඔවුන්ගෙන් ලබා ගැනීමේ තියෙන අවස්ථාවන් පාවිච්චි කිරීම. හමුදාව දාලා තනකොළ කපන එකවත්, හමුදාව දාලා කාණු සුද්ධ කරන එකවත්, හමුදාව දාලා මේ ඩෙංගු මදුරුවන් මර්ධනය කරන එකවත් නෙමෙයි කරන්න ඕන. ඒ හමුදා නිලධාරීන්ගේ දායකත්වය රාජ්‍ය සේවයේ සක්‍රීය භාවයට ඔවුන්ව කඳවුරුළු තුළ පමණක් හිර නොකර ගන්න පුළුවන් උපරිමයේ ගන්නවා කියන එක. ඒ කරන වියදමට ප්‍රතිලාභයක් රජයට ලබා ගැනීම. සජිත් ප්‍රේමදාස මැතිතුමා කියලා කියන්නේ LTTE ත්‍රස්තවාදීන්ගේ බෝම්බයකින් මියගිය තාත්තගෙනගේ පුතෙක්. හරිද? එනිසා මේ රටේ ඒකීය භාවය 100%ක් සුරක්ෂිත කරන පුද්ගලයෙක්. භෞමික අඛණ්ඩතාවය, ජාතික ආරක්ෂාව අපේ න්‍යායපත්‍රයේ අංක 1. අපි ගාව හොර ඩීල් බොරු ඩීල් නැහැ. ඒ නිසා අපි කෙලින් මේක පැහැදිලිව කියලා තිනවා. උතුරට ගිහිල්ලා එහෙකුයි, දකුණට ඇවිල්ලා එකකුයි නැත. ජාතික ආරක්ෂාව තමයි අංක 1. ඒ වගේම මේ දැන් මට විශේෂයෙන්ම අපේ මහරගම සංවිධායක ගාමිණී තිලකසිරි මැතිතුමා මෙතන ඉන්නවා. මම එතුමාට ආරාධනා කරනවා අද එතුමා එක්ක එකතු වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාර්ගම නගර සභාවේ හිටපු මන්ත්‍රී සමන් සේනාධීර මැතිතුමා, ඒ වගේම මහජන එක්සත් ප්‍රමුණ අගමැති දිනේෂ් ගුණවර්ධනගේ පක්ෂයේ මාර්ගම නගර සභාවේ හිටපු එකම නාගරික මන්ත්‍රී නිශාන්ත විමලචන්ද්‍ර මැතිතුමාත් අද සමගි ජන බලවේගයට එකතු වෙනවා. මම සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් ප්‍රධානිය හැටියට ඔවුන් දෙපළ ඉතාම සාදරයෙන් සහ ආදරයෙන් සමගි ජන බලවේගයේ වෙනුවෙන් පිළිගන්නවා. ගාමිණී තිලකසිරි මැතිතුමාට මම ආරාධනා කරනවා. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවුරුදු 35කට වඩා වැඩි කාලයක් පක්ෂයේ විනිවිද විවිධ තනතුරු දරමින් මාසු මාසෙ දක්වා පක්ෂයත් සමග හිටියා. මම කැස්බෑව ප්‍රාදේශීය සභාවේ 91 සභාපතිවරයා වශයෙන්ද 93 පළාත් සභාව නියෝජනය කරමින් 94 පාර්ලිමේන්තුව නියෝජනය කරමින් එවැගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බස්නාහිර පළාත් සභාවේ දෙවරක් අමාත්‍යවරයෙක් හැටියට කටයුතු කරමින් ඉන් අනතුර හෝමගම් මැතිවරණ කොට්ටාසේ 1996 සිරිමාව බණ්ඩාරනායක මැතිනිය මාව සංවිධායකවරයා වශයෙන් පත් කළා. අවුරුදු 25කට වඩා කාලයක් සංවිධායක ධුරයේ වැඩ කර ඉඳද්දී අපේ පක්ෂයේ තිබිච්ච අවසාන පක්ෂ නායකයාගේ තිබිච්ච යම් යම් දුර්වලතා හින්දා අපේ පක්ෂයේ හිටපු අපේ හිතවතුන් මධ්‍යම කාරක සභාවෙන් අපේ සංවිධායකවරුන් විවිධ හිත්ැවුල් වලට පත් වෙලා හිටපු කාලයක් තිබුණා. එනිසා මම කීප වතාවක්ම පක්ෂයත් එක්ක සාකච්ඡා කරලා මේ ප්‍රශ්න විසඳීමට කටයුතු කරන්න උත්සාහ කළත් ඒවා නිරන්තරයෙන්ම කෙරුණේ නැහැ. එනිසා මට දැනුණා මීට මාස 6කට 7කට උඩදී මේ රටේ ජනාධිපතිවරණයක් ඉදිරියට එන බැවින් මේ ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. ආයි වෙනත් පක්ෂ ගැනත් අපේ පොහුට්ටුව පක්ෂ ගැනවත් අපිට කතා කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනාශ කළා පොජන එක්සත් පෙරමුණ, පොජන එක්සත් පෙරමුණ විනාශ කළා රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඕක තමයි අද වෙච්ච දේවල් පක්ෂේ. පක්ෂ අද සියල්ලම විවිධාකාරයෙන් ගැටළු වලට පත් වෙලා තියෙන වෙලාවක එකම පක්ෂයක් කෙරෙහිවත් විශ්වාසයක් තබන්න පුළුවන් කමක් මේ රටේ ජනතාවට හැකියාවක් නැහැ. අද ජනතාව වෙනුවෙන් යම්කිසි සේවාවක් ඉෂ්ට කරයි කියලා හොඳ චරිතවත් පුද්ගලයෙක් හැටියට වංචාව, දූෂණය, අල්ලසින් මිදිච්ච
රට වෙනුවෙන් යමක් ගොඩ කරන්න පුළුවන් නායකයෙක් හැටියට අද සජිත් ප්‍රේමදාස මහත්මයාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පෝජන එක්සත් පෙරමුණේ විශාල පිරිසක් මහජන එක්සත් පෙරමුණ මේ සියලුම කණ්ඩායම් ක්‍රමානුකූලව අප වටා එක්රොමින් පවතිනවා. මම මහරගම ආසනයේට සංවිධායක වරපරයා වශයෙන් විපක්ෂ නායකතුමා පත් කළා මාස 6යි. මේ කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙපළක් ආවා. මීට පෙර ඉතාමත්ම හොඳ දක්ෂ මන්ත්‍රීවරයෙක් සහ මන්ත්‍රීවරියක් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමන් සේනාධීර මැතිතුමාත් ප්‍රබල චරිතයක් මහරගම නගර සභාවේ. එතුමාත් අපි සමග අපේ පක්ෂයට සම්බන්ධ වෙලා සජිත් ප්‍රේමදාස මහත්තයාව ජයග්‍රහණය කරන්න අද සිටම පූර්ණ දායකත්වය ලබා දෙමින් කටයුතු කරනවා කියන එකත් මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න ඕන. ඒ වගේම මහජන එක්සත් පෙරමුණ කියන්නේ මහරගම ආසනයේ දීර්ඝ කාලයක් දේශපාලනය කළා. හැබැයි මහරගම ආසනයේ නම් වෙච්ච කිසිම දෙයක් නැහැ. පොදු වැසිකිළියක්වත් නැති, නගර සභා කාර්යාලයක්වත් නැති, විවිධ අංශවලින් අඩුපාඩු තියෙන නගරයක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන රාත්‍රී පාන්දරට එන වෙළඳ ව්‍යාපාරිකයින්, අනිත් වෙළඳ ව්‍යාපාරයෙන්ගේ ප්‍රශ්න රාශියක් තියෙන තැනක්. අපි මේ ප්‍රශ්නවලටත් විසඳුම් සෙවීමට විපක්ෂ නායකතුමා සමග සාකච්ඡා කරමින් පවතින නිසා මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් දීර්ඝ කාලයක් මං හිතන්නේ අවුරුදු 20කට වඩා වැඩි කාලයක් මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් හැටියට කටයුතු කරපු නිසාන්ත විමලචන්ද්‍ර මැතිතුමාත් අද ශ්‍රී ලංකා අපේ සමගි ජනබලවේගයට සහයෝගය ලබා දෙනින් අපේ විපක්ෂ නායකතුමාගේ ජනාධිපතිවරණයේදී ඉන් පසුවත් අදත් අද සිට මේ දෙපළම අපගේ ජයග්‍රහණය වෙනුවෙන් විපක්ෂ නායකතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඒ අයගේ පූර්ණ දායකත්වය කැපවීම ලබා දෙනවයි කියන එක මම මේ අවස්ථාවේදී කියා සිටිනවා. ස්තුතියි. මේ දෙන්නෙන් නැද්ද?